හරි අපි වැඩේ පටන් ගනිමු මේ මම මොනා හරි පාඩම් දෙකක් ගැන ඔයගොල්ලන්ට කිව්ව නේද මේ සතිය අපි චුට්ටක් ඒ ගැන පොඩ්ඩක් බලමු කියලා මොනා හරි මෙන්න මේ දේවල් කීපයක් අපි කතා කරමු කියලා मत करने थे सेवक कार्य साधन मैंने में सर एक एक दिन में क्यों ने अरे बिना तवे का कौन हर क्यों देने सेवक कार्य साधन है अभी फिर नहीं करना क्यों बोले एक कराने एक कराने हाउ सर සැලසුම් කරන්නේ මොන හරි ටිකක් නෝට් එකක් දුන්නනේ ප්‍රමාණවත් නෝට් එකක් සැලසුම් කරන්නේ ආර ඔයාලට උපක්‍රමික උපායශීලී සැලසුම් කරන්නේ ඒක බෙදලා ඒක ගැන කිව්වනේ නේ වාසි අවාසි සම්දාන කරන එන්න හරි අපි මේ මනද කාර්ය සාධන ඇගීම කියන කාරණාව හෙටට තියමු මම ඒකට මේ මට ලැප් එක ඔන් කරගන්න ඕන මොකද මම අද වෙන වැඩ කිහිපයක්ම මේ පොඩ්ඩක් අය ප්‍රමාද වෙලා මේ වැඩේ අපි කරමු කියන තැනට දාගත්තේ ඒ නිසා අපි අපි යමු මානව සම්පත් කළමනාකරණයෙන් අහන්න පුළුවන් වගේ හිතෙන කාරණා ටිකක් साक्षा कर एक मानव संपत् कलमना प्रश्न पुलवांकमर वाल हिनी प्रश्न सामान्य पेपर के हिनी प्रश्न के गुडाकम देवाल मनाट संबंध मानव संपत् कलमना සම්බන්ධයෙන් තියෙන ප්‍රමාණය වැඩි හරි අපි ලියමු මානව සම්පත් කළමනාකරණය කියන නිර්වචනයක් ලියාගන්න මිස්ටර් වෙලා මානව සම්පත් කළමනාකරණය සම්බන්ධයෙන් නිර්වචනය ආයතනික අරමුණු ආයතනික අරමුණු සඵලදායී ලෙස ළඟා කර ගැනීම සහ සේවක තෘප්තිය සහ සංවර්ධනය සැලසෙන අයුරින් ආයතනික මානව සම්පත්
कार्यक्षम उपयोजने किरीम संधा कार्यक्षम उपयोजने करके नहीं सर पढ़ा कहाँ गया सर अभी गतत मले इंदल में आयतनिक आरमुनु सफलदायी ले से लंगा करके नहीं में सहा सेवक तृप्तिय सहा संवर्धने सलसेन आयुरीन आयतनयक मानव संपत् कार्यक्षम उपयोजने किरीम कार्यक्षम उपयोजने किरीम संधा मगसलसन क्रियाकारकम मगसलसन क्रियाकारकम समुदाय समुदाय मानव संपत् कलमनाकरणे वे मानव संपत् कलमनाकरणे वे देंग मी निर्वचन पोड्डाक विस्तर करल बलन्न කියන්නේ මානව සම්පත් කළමනා කිරීම බලාපොරොත්තු වෙන ටික ලස්සන්ට ලියවිලා තියෙනවනේ. ඒකෙන් ගන්න ආයතනේ අරමුණු සඵලදායි කරගන්න තමයි අපි මේ කියන්නේ මානව සම්පත කළමනාකරණය කරන්නේ. ආයතනේ අරමුණු සඵලදායි ලෙස ළඟා කර ගැනීම සහ සේවක තෘප්තිය. මට දැන් වැඩ කරන පිරිස අපි අභිප්‍රේරණය කරන්නේ කාර්ය සාධන ගීම් කරන්නේ මේ දේවල් කළා අපි බලාපොරොත්තු වෙන්නේ. සේවකයන් තෘප්තිමත් වෙන්න ඕන. सेवक तृप्ति सह संवर्धने सलसम सेवक मंडल वाल अरमुन लंगावेन मदी पोड होयल बलाको समहरलाट अभी तृप्ति कारणावतुम संवर्धने सिद्धवेन्नोन इकनी तृप्ति मद्भावे वगे संवर्धने तेन्नोन तृप्ति मद्भावे वेन्नी संवर्धने गेटवा ඉනි සතුප්තිමත් වෙන්න ඕන සංවර්ධනය සැලසෙන්න ඕන ඒගොල්ලන්ගේ පුද්ගලික ජීවිතවල මේ සේවක මණ්ඩලවල පුද්ගලික අරමුණු ඉටු කරගන්න උන්ට ඒ කියන්නේ අපි හැමම රැකියාවක් කරන්නේ ඒ රැකියාව තුලින් අපේ පුද්ගලික ජීවිතේ සාර්ථක කරගන්නනේ ඒක එහෙම වෙනවද සංවර්ධනේ වෙලා වෙනවද කියන එක අපි බලන්න වෙනවා මානව සම්පත් කළමනාකරණය ඊට පස්සේ कार्यक्षम उपयोजने मगसल क्रियाकारी उपयोजन अपटतीयन अवस्था दरगा उपयोजने अभी गिनुमशर कौरहरी कलमनाकन सहकार उठोमाकार अवबोधेवनी परचय एकट हिमण संपत् कलमनाक आंशर गलपीन सुधुस्कमती आयुम पत्कान इक समुख परीक्ष सुधुस्कमील परीक्षा कल बलावन के पत्मी नमल उपयोजने मानव संपत् संविधानव संपत्ति प्रयोजन निर्वाचने अभी पड़ क्रिया मानव संपत् अरमुन मुनादी मानव संपत् अरमुन उत्तर 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 मानव संपत् आयतने सेवक मंडल सेवक मंडल कलमनाकरणी अवश्य संविधान अरमुन परमा इष्ट करोनी अनिवार्य भौतिक संपत् संविधान अरमुन वंगावे सीमा वक्ति अब इट वेडी प्रतिशत वाल लंगावी मे हेकिया वेडी कानव संपत्ति मानव संपत्ति तमें संविधान अरमुन परमार्थ
ඉෂ්ට කරගන්න මොනවාද කාර්යක්ෂම සහ සඵලදායී වේ ඒ අය කටයුතු වෙන්න නම් මානව සම්පත් කළමනාකරණය අපි සිදු කරලා තියෙනවා ඒක නිසා සංවිධානයේ පරමාර්ථ අරමුණු ඉටු කර ගැනීම සඳහා කාර්යක්ෂමතාවය සහ සඵලදායීත්වය ඇති කර ගැනීම එක අරමුණක් ඊට අමතරව දැන් සේවකයන් නිතරම ඒගොල්ල සුභ සාධනය වෙන්න ඕනේ ඒ වගේම ඒගොල්ල තෘප්තිමත් වෙන්න ඕනේ එහෙම නැත්නම් ඒ අපේ සංවිධානයේ පරමාර්ථ වලට ඒක බලපාන මේක නිසා දෙවෙනි කාරණේ විදියට ගත්තොත් සේවක සුභ සාධනය සහ තෘප්තිය හරිද ඊට පස්සේ අනිත් දේ තමයි අපි අපේ සංවිධානය කිසියම් සේවාවක් හෝ භාණ්ඩ නිෂ්පාදනයක් කළා ඒකෙන් සේවාවක් සපයනවා කියනකො එතකොට ඒ සේවාව ඩිරෙක්ට් ලැබෙන කාටද එක්ක පාරිභෝගිකයන්ට එක්ක ගනුදෙනු කරුවන්ට එක්ක සමාජික ප්‍රජාවට ඒ සමාජික ප්‍රජාවට ලැබෙන්න නම් ඒ කියන්නේ සේවකින් අසන්තෝෂයෙන් හිටියොත් මොකද වෙන්නේ සේවකින්ට ප්‍රශ්න තියෙනවා නම් සේවකින් අතර නිතර ගැටලු ඇති වෙනවා නම් විනය පිළිබඳ ප්‍රශ්න තියෙනවා නම් මේ වගේ ගොඩක් දේවල් වලින් සිද්ධ වෙන්න පුළුවන් කාරණා තමයි අර සමාජික ප්‍රජාවට තියෙනා වූ ඒ කියන්නේ සමාජික ප්‍රජාවට කිසියම් සුභ සාධන වැඩපිළිවෙල වෙන්න පුළුවන් සමාජික ප්‍රජාව තෘප්තිමත් වන ආකාරය වෙන්න පුළුවන් ඒක අඩු වෙන්න පුළුවන් අන්නේ ඒ නිසා අපි මානව සම්පත් කළමනාකරණය සිදු කරනවා සමාජයේ නැත්නම් සමාජිකයන් අතර සුභ සාධනය වඩා හොඳින් සිදු කර ගැනීම සඳහා ඊට පස්සේ අපි දැන් එතන කරුණු තුනක් කිව්වා හරි අපි ඊට පස්සේ පොඩ්ඩක් කියමුද මානව සම්පත් කළමනාකරණය වැදගත්කම මොකද්ද කියලා දැන් සාමාන්‍ය ලොකු දේවල් නෙමෙයි අහන්නේ. ඔයාලගෙන් පොඩි දෙයක් ඇහුවම ඒකට අදාළව කරුණු මොනවා හරි තියෙන්න ඕනේ. මානව සම්පත් කළමනාකරණයේ වැදගත්කම. ඇයි මානව සම්පත් කළමනාකරණයේ වැදගත් වෙන්නේ? ව්‍යාපාරයේ හෝ සංවිධානයේ ඵලදායීතාව වැඩි කරගන්න. ඔව් ව්‍යාපාරයේ හෝ සංවිධානයේ තියෙන සම්පත් වලින් වඩා ඵලදායීම සම්පත කවුද? මානව සම්පත වීම. හරිද? එතන ලියා ගන්න මානව සම්පත ව්‍යාපාරයේ හෝ සංවිධානයේ ඇති වටිනාම සම්පත වීම. ග්‍රාණි දේවල් වලට ඒ කියන්නේ මූල්‍ය සම්පතට හරි භෞතික අනිකුත් සම්පත් වලට හරි තොරතුරු සම්පත් වල තොරතුරුත් අපි සම්පත කියලා ගන්නනවා. ඒකෝර ඒ රිසෝර්සස් වලට බැහැ මොනා කරන්නද? නිර්මාණශීලීව මේ ප්‍රතිචාර දක්වන්න ක්‍රියාකාරී වෙන්න පුළුවන් කමක් නැහැ. එතකොට සම්පත්වල තියෙන ඊටාම නිර්මාණශීලී සහ ප්‍රතිචාර දක්විය හැකි සම්පත වෙන්නේ කවුද? මානව සම්පත. එතකොට මානව සම්පත තමයි ව්‍යාපාරයේ තිබෙන වටිනාම සම්පත. දෙක ලියා ගන්න. මානව සම්පත පාලනය මානව සම්පත පාලනය සියලුම කළමනාකරුවන්ගේ වගකීමක් වීම සියලුම කළමනාකරුවන්ගේ වගකීමක් වීම මානව සම්පත් කළමනාකරණය මානව සම්පත් පාලනය සියලුම කළමනාකරුවන්ගේ වගකීමක් ඒ කියන්නේ දැන් නිතරම මානව සම්පත් කළමනාකරණය සිද්ධ කරන්න හැම කළමනාකරුවෙක්ම සිද්ධ වෙනවා. ඒ කියන්නේ ඔතන කළමනාකරුවෙක් හිටියත් ඔහු යටතේ ඉන්න මානව සම්පත අනිවාර්යයෙන්ම කළමනාකරණය කරන්න වෙනවා. උන්ට නියමිත කාලවකවාන ඒ කියන්නේ නියමිත කාල පරිච්ඡේද තුල ඒකල වැඩ කරනවද කියලා අධීක්ෂණය කරන්න වෙනවා. ඔවුන් නියමිත වේලාවට වැඩ පටන් ගත්තද නියමිත වේලාවට අවසන් කළා තියෙනවද? ඊට පස්සේ ඒ අයට අදාළ දීමනා ඒ අයට අදාළ අනිකුත් ආරක්ෂණ අවශ්‍යතා ඒ සියල්ලම සිදු වෙනවද කියන එක හැම කළමනාකරුවෙක්ම බලන්න ඕන. මොකද ඒ දේවල් නොබල කළමනාකරුවන්ට පුළුවන් කමක් නැහැ ඒගොල්ලෝ සේවයේ යොදවා ගන්න. දැන් අපි හිතමු කන්ස්ට්‍රක්ෂන් ඒරියා එකකට නම් ඒගොල්ලෝ යද්දී ඒ කියන්නේ හැම කළමනාකරුවෙක්ගෙම වගකීමක් වෙනවා ඒ තියෙන ආරක්ෂිත ඉස්සසුම් පාවහන් ඒ දේවල් ඔක්කොම ඒ උපකරණ පැලඳලද අදාළ
මානව සම්පත ඒ සඳහා රාජකාරි වලට ඇතුළු වුණේ කියන එක බලන්න. එතකොට සමහර තැන් වල ඔකුළු දැක්ලා තියෙනවනේ. සමහර කන්ස්ට්‍රක්ෂන් ඒරියා වලට කිසිම කෙනෙක් ඇතුළු වෙන්න බෑ ඒ උපකරණ බලන්දල නැත්තම්. එතකොට ඒවැයිදි දැන් එහෙම දාලා තියන්නේ ඒක කලමනාකරුවෙක වගකීමක් වෙනවා. වැඩිලා හරි ඒ දේවල් ගැන අධීක්ෂණය නොකර ඒ අයව සේවය යොදවල කිසියම් විදියකට හානියක් ගැටලුවක් ජීවිතේ වෙන්න පුළුවන් කිසියම් ඉන්ද්‍රියන් අවයවයන් අකර්මණ්‍ය වීමක් වෙන්න පුළුවන් එවැනි තත්වයකට වුණෝතින් කලමනාකරුව වග කියන්න වෙනවා. ඒ නිසා කලමනාකරුවන්ගේ වගකීමක් වෙනවා ඔවුන් යට තියෙන මානව සම්පත කලමනාකරණය කිරීම. ඊට පස්සේ තුන්වෙනි එක විදියට ලියන්න මානව සම්පත් කලමනාකරණය මානව සම්පත් කළමනාකරණය ව්‍යාපාරික කාර්යයක් මෙන්ම ව්‍යාපාරික කාර්යයක් මෙන්ම ඒ කළමනාකරණ කාර්යයක් වීම ව්‍යාපාරික කාර්යයක් මෙන්ම ඒ කළමනාකරණ කාර්යයක් වීම දැන් අර ඔයාලා කිව්වා වගේ ව්‍යාපාරික කාර්යයක් බවට පත් වෙන්නේ මානව සම්පත තමයි අපිට සංවිධානයේ කිසියම් ආකාරයකට ලාභයක් හෝ අතිරික්තයක් ජනනය කිරීම සඳහා අපට ඍජුවම බලපාන කණ්ඩායමක් තමයි මානව සම්පත. එතකොට ඒ ව්‍යාපාරික අරමුණකින් එතකොට ඔහු ඇය දක්ෂ වෙන්න ඕන ඒ සංවිධානයෙන් සපයන්නා වූ නිෂ්පාදන සේවාවන් ප්‍රජා වෙතට යද්දී ඒ ඔවුන් ඒ ඉන්නා වූ මානව සම්පතේ තියෙන හැකියාවන් තුළ තමයි සංවිධානයේ අතිරික්තය කොච්චරද ප්‍රමාණයකට කියන එක තීරණය වෙන්නේ. කියන්නේ කොපමණ ප්‍රමාණයක් අතිරික්තය ජනනය කරගන්නවද ඒකට මානව සම්පත දුන්නු දායකත්වය කොච්චරද කියන එක බලන එක අපි ඒක ව්‍යාපාරික කාර්යයක් විදියට. ඊට අමතරව කළමනාකරණ කාර්යයන් විදියට ගත්තට පස්සේ එතෙන්දී වෙන්නේ අපි මානව සම්පත බඳව ගත්තට පස්සේ අර ව්‍යාපාරික අරමුණ කියන කාරණාව සිද්ධ වෙනවා තමයි. ඒ අතරේ කළමනාකාරය කරන කාර්යයක් විදියට මානව සම්පත අපි කියමු ඒ කියන්නේ සේවක ආකර්ෂණය ඊට පස්සේ සේවක අනුස්ථාපනය දැන් ඊටත් මුලට ගියොත් රැකියා විශ්ලේෂණය ඊට පස්සේ සේවක අභිප්‍රේරණය ඒ අභිප්‍රේරණය කරගත්තනේ අදි සමහර වෙලාවට රැකියා භ්‍රමණය ඔය වගේ කියන්නේ මේ මානව සම්පත් ශ්‍රිතයන් ගණනාවක් තියෙනවා. එතකොට මේ මානව සම්පත් ශ්‍රිතයන් ටික අයිති වෙන්නේ කොකම මානව සම්පත් කළමනාකරණයට. ඒක නිසා ව්‍යාපාරික අරමුණෙනුත් මේ මානව සම්පත් කළමනාකරණය ප්‍රයෝජනට ගන්න ඒක ඒ බිස්නස් පර්පස් එක ඇරෙන්න කළමනාකරණ කාර්යයන් මැනේජ්මන්ට් ෆන්ක්ෂන්ස් වලට මේක පාවිච්චි කරනවා. එතකොට දැන් ඔන්න කළමනාකරණයේ වැදගත්කම අපි දැන්ට කිව්වා මං හිතන්නේ තුනක්. හතරවෙනි එක ලියා ගන්න අන් සෑම් දෙපාර්තමේන්තුවකම සාර්ථකත්වය මානව සම්පත් කළමනාකරණය මත පදනම් වීම අන් සෑම දෙපාර්තමේන්තුවකම සාර්ථකත්වය මානව සම්පත් කළමනාකරණය මත පදනම් වීම. අපි හිතමු මාකටිං සෙක්ෂන් එකක් තිබුණත් ඊළඟට ෆයිනෑන්ෂියල් සෙක්ෂන් එකක් තිබුණත් විවිධ අංශ තියෙන්න පුළුවන් ස්ටෝර්ස් එක තියෙන්න පුළුවන්. ඒ කියන්නේ සංවිධානයක් සතුව විවිධ විදියට මානව සම්පත විවිධ ස්ථානවල ස්ථානගත කරලා කියන්න පුළුවන්. ඒගොල්ලෝ වෙන වෙන අංශ වලට අදාළ වෙන්නත් පුළුවන්. දැන් උදාහරණයක් මාකටිං සෙක්ෂන් දැන් අපි සමුපකාර සමිති විදියට ගත්තොත් වාණිජ කළමනාකරුවන් යටතේ කණ්ඩායමක් ඉන්නවා. ඇකවුන්ටන් යටතේ තව කණ්ඩායමක් ඉන්නවා. ඊට අමතරව බැංකු සේවා කළමනාකරුවන් යටතේ තව කණ්ඩායමක් ඉන්නවා. ප්‍රවාහන නිලධාරී යටතේ තව කණ්ඩායමක් ඉන්නවා. දැන් ඔය විදිහට විශාල සේවක පිරිසක් එක් එක් ප්‍රධානීන් යටතේ ස්ථානගත වෙලා තියෙනවා. හැබැයි ඒ සියලුම දෙනාට ආයතනයේ ඉන්න මානව සම්පත් කළමනාකරු කියන කෙනාගේ මානව සම්පත් කළමනාකරණය කියන එක අයිති. මොකද මානව සම්පත් කළමනාකරණ අංශයේ සමහර වෙලාවට තව සේවකයෝ එක්කෙනෙක්ව දෙන්නෙක් ඉන්න පුළුවන්. එතකොට මානව සම්පත් කළමනාකරු ප්‍රධාන භූමිකාව ක්‍රියාත්මක කරනවා. ඒ භූමිකාව ක්‍රියාත්මක කරද්දී සේවකයෝ බැංකු අංශයේද එහෙම නැත්නම් වාණිජ අංශයේද එහෙම නැත්නම් ගිණුම් අංශයේද ඒ කියන දේ අදාළ නැහැ. ඒ සියලුම සේවකින් සම්බන්ධයෙන්
මොනවාද සේවකින් බඳවා ගැනීමේ කාරණාවක් විශ්‍රාම ගැනීම දක්වා පවතිනා වූ ඒ හැම අවස්ථාවක් කෙරෙහිම මානව සම්පත් කළමනාකරණයට වගකීමක් තියෙනවා සමහර වෙලාවට කිසියම් ආකාරයකට කාර්ය සාධන ඇගීමේදී කිසියම් සෙක්ෂන් එකක සේවකින්ගේ ලොකු අකාර්යක්ෂමතාවයක් පෙන්වන්න වෙනවනම් එවැනි අවස්ථාවදී මානව සම්පත් කළමනාකරණයට පුළුවන් වෙන්න ඕනේ ඒ අදාළ අංශ ප්‍රධානියන් සමග සාකච්ඡා කරලා ඒ මානව සම්පතට අවශ්‍ය වෙන මොනහරි ස්පෙෂල් ටාස්ක් තියෙනවා නම් ඒ වලට අදාළ ට්‍රේනින් එකක් සූදානම් කරන්න පුහුණුවක් වෙන්න පුළුවන් එහෙම නැත්නම් ඊට එහා ගිහිල්ලා අධ්‍යාපනයක් දෙන අවස්ථාවක් දක්වා වෙන්නත් පුළුවන් මොකද ගොඩක් වෙලාවට පුහුණුව ඇවිල්ලා කෙටි කාලීනයි අධ්‍යාපනය ඇවිල්ලා ටිකක් දිගු කාලීන අරමුණු වලට පදනම් කරගෙන තමයි අධ්‍යාපන අවස්ථා දෙන්නේ එතකොට ඒක මාස 6ක 7ක පහ පුහුණු පාඨමාලාවක් වෙන්න පුළුවන්. එමුත් අපි පුහුණුව කියන තැනදී දවසකින් දෙකකින් දෙන්න පුළුවන්. එතකොට සමහර විෂයපතයන් තියෙනවා රැකියාවට ඍජුවම බලපාන දේවල්. ඒක කුඩා කාරණා. එතකොට ඒවා දන්න දේවල් වෙන්න පුළුවන්. හැබැයි ඒකලට අලුතෙන් නැවත ඒක මතක් කරලා දෙන්න. ඒක කරන විදි ක්‍රමවේදයන් පිළිබඳ තව නව දැනුම තියෙනවා නම් ඒව දෙන්න. අපි මේ වගේ පුහුණු වැඩසටහන් පවත්වන උදාහරණයක් විදිහට අපි හිතමු රන් බාණ්ඩ උකස් කරන්නේ පිළිබඳ අපි ට්‍රේනින් එකක් කරන එක එකෝ එක දවසක් වෙන්න පුළුවන් දවස් දෙකක් වෙන්න පුළුවන් එතකොට සමහර ලාට රන් බාණ්ඩයක් කොහමද හඳුනාගන්නේ එතකොට ව්‍යාජ රන් බාණ්ඩයක් හඳුනාගන්නේ කොහමද ඔරිජිනල් මේ මොනහරි අයිටම් එකක් කොහමද අඳුරගන්නේ ඊට පස්සේ රන් බාණ්ඩයක් තක්සේරු කරගන්නේ කොහොමද එතකොට මේ තක්සේරු වටිනාකම් වලට අදාළව අවශ්‍ය මොන හරි පැහැදිලි කිරීම කරන්න තියෙනවා නම් ඒ දේවල් ඊළඟට අදාළ රන් බාණ්ඩය ඔච්චර බරක් తీරනද කියලා මැන බලන්නේ මෙෂර් කරන්නේ කොහොමද කියන එක ඒකට ඩෙන්සිමීටර් එක පාවිච්චි කරනවද නැත්නම් ඒකට මොනවාද අර කියන මොනවාද ගලක් පාවිච්චි කරනවනේ උරගල පාවිච්චි කරනවද ඔන්න ඔය කියන වටපිටාවන් තුල වගේ දැනුමක් දෙනවා නම් ඒක ඇවිල්ලා පොහුනුව ඒක අධ්‍යාපනයක් නෙමෙයි හැබැයි අපි හිතමු ගිනුම් අංශ නිලධාරීන් සඳහා ගිනුම් ක්‍රමවේදයන් ගිනුම් පොත්පත් පවත්වාගෙන යාම පිළිබඳ මාස 6ක ට්‍රේනින් එකක් දෙනවා ඒකට අන්න ඒක ඇවිල්ලා අධ්‍යාපනයට අයිති දෙයක් මම එතනදී පැහැදිලි කරේ මොකද මානව සම්පත් කළමනාකරණේ වැදගත්කමට මම අවස්ථා හතරක් වාලත් එක කිව්වා මානව සම්පත් ව්‍යාපාරයේ ඇති වැදගත්ම සම්පත වෙනවා කියලා මානව සම්පත පාලනයේ සියලුම කල්මනාකරුවන්ගේ වගකීමක් කියලා දුන්නා මානව සම්පත් කල්මනාකරණය ව්‍යාපාරික කාර්යයන් විතර නෙවෙයි කල්මනාකාරය කරන කාර්යයන් තියෙනවා කියලා කිව්වා ඒ වගේම අන් සෑම දෙපාර්තමේන්තුවකම සාර්ථකත්වය රඳා පවතින්නේ මේ මානව සම්පත් කල්මනාකරණය මගින් කියන එක කිව්වා හරි නේද ඊට පස්සේ අපි ලියමු මානව සම්පත් කල්මනාකරුවෝ මානව සම්පත් කළමනාකරුවටද මේ පුළුවන් වෙන සේවකයෙකුගේ විනය සම්බන්ධව කටයුතු කරන්න? ඔව් විනය සම්බන්ධයෙන් කටයුතු කරන්නේ පත්කීම් බලධාරියා විදියට සභාපතිතුමා ඇතුළු අධ්‍යක්ෂ මණ්ඩලය. හැබැයි ඒ සම්බන්ධව මූලික අදාළ ලියකියවිලි දැන් අපි තුම විනය සම්බන්ධ නම් විනය කඩවීමක් නම් කොහෙන් හරි වාර්තා වෙන්න ඕනේ සම්බන්ධව. එතකොට ඒ වාර්තා වීමට අදාළ ලිපි ලේඛන අභියාචනය පැමිණිලි කිරීම ඒ වගේ දේවල් ආයතන ප්‍රධානී විදියට සාමාන්‍ය අධිකාරියට සිදු කරනවා සිදු කරාට පස්සේ සාමාන්‍යයෙන් ප්‍රොසෙස් එක වෙන්න ඕන දේ නම් සාමාන්‍ය අධිකාරිය විසින් ඒක ඩිරෙක්ට් යොමු කරන්නේ නැහැ මේ සභාපතිතුමා ඇතුළු අධ්‍යක්ෂ මණ්ඩලයට ඒක යොමු කරන්න ඕන මානව සම්පත් කළමනාකරණයට එතකොට මම කලිනුත් ඔයගලන්ට කිව්වා මතක ඇති මේ සාමාන්‍ය අධිකාරිය කියලා කියන්නේ කවුද? අර දැන් කාලේ සුද්ධ නෙමෙයි. අර ඉස්සර කාලේ සුද්ධ වගේ වැඩ කරන කණ්ඩායමක්. එතකොට එයාලගේ ළඟ කිසිම විශේෂපතයක් තියාගන්නේ නැහැ. කියන්නේ සාමාන්‍ය අධිකාරිය විසින් සාමාන්‍ය අධිකාරියට පුළුවන්කම තියෙනවා නේද හැම කෙනාටම ඒ කියන්නේ සෙක්ෂන් වයිස් සියලුම වැඩ බෙදලා දීලා තියෙන්නේ. හරිද? එයා වාඩි වෙන පුටුව මේ සිපවා පුටුවට මේ සිපාවා වග කියන්න ඕනේ කවුද? වෙන නිලධාරියෙක් නේ. දැන් එයා වාඩි වෙන පුටුව මේසෙත් කොහේ හරි ඉන්වෙන්ටරි කරලා වෙන නිලධාරියෙක් බාරේ තියෙනවද නැද්ද? වෙන නිලධාරියෙක්ගේ බාරේ තියෙන්නේ. එතකොට ඒ නිසා ඒකට දැන් ඔහු
ගොඩක් වෙලාවට වග කියන්නේ නැහැ. ඉතින් දැන් ඒ තරම් මේ හරිම මේ කියන්නේ එක්තරා විදියකට ලොකු වටිනාකමක් සහිතව නිර්මාණය වෙච්ච තනතුරක්. ඉතින් දැන් ඒක වරද්දගෙන සමහර අය කරනවා දැන් සේවකෙක් අභියාචනා කරා මේකේ. එතකොට ඒක ලොකු පවර් එකක්නේ. එතකොට ඒ විදායක නිලධාරියට ඒක දැනුම් දුන්නාට පස්සේ ඒක සමහර වෙලාවට එයා එහෙම තියාගෙන ඉඳලා බෝඩ් එකට දාන අවස්ථා තියෙනවා නැතිත් නැහැ. හැබැයි ඉතින් එහෙනම් ඒ කියන්නේ ඒ එතකොට ඒකේ පොඩි නොගැලපීමක් තියෙනවා. දැන් ඒ කියන්නේ තමන්ගේ මානව සම්පත් කළමනාකරු පිළිබඳ විශ්වාසයක් නැති අවස්ථාවකදී තමයි ඔය ඔය ගැටලු එන්නේ. ඉතින් එහෙම වෙන්න බෑ කියන එකයි මගේ අදහස. ඒ කියන්නේ මානව සම්පත් කළමනාකරු විශ්වාස නැත්තම් එතකොට ඒකේ ප්‍රශ්නේ තියෙන්නේ මානව සම්පත් කළමනාකරු ළඟ නෙවෙයි. ඒක තියෙන්නේ ජෙනරල් මැනේජර්ගේ අතේ තමයි. ඒ අඩුපාඩුව තියෙන්නේ මොකද ඔහුට හෝ ඇයට ගැළපෙන ආංශික ප්‍රධානීන් පිරිසක් ඉන්න ඕනේ. ඒ වගේ මේ ආංශික ප්‍රධානීන්ගේ මොනවා හරි හැඩහුරුකම් වල ගැටලු තියෙනවා නම් ඒ ගැටලු නිවැරදි කරගෙන ඒ ගැටලු අඩුපාඩු මගාරවගෙන ඒ අය නිරන්තරයෙන් අදාළ කාර්යයන් සඳහා සම්බන්ධීකරණය කර ගැනීම කාගේ වගකීමක්ද? GM ගේ වගකීමක්. ඒක නිසා ඒ කියන්නේ සේවකීන්ගේ විනය පිළිබඳ ගැටලුවක් ආවොත් ඒකේ ෆයිල් එක අනිවාර්යයෙන්ම එන්න ඕනේ මානව සම්පත් කළමනාකරු. මානව සම්පත් කළමනාකරු ඒක සම්බන්ධයෙන් මූලික වටපිටාවේ සාකච්ඡාවන් සහ ඒ දේවල් සිදු කරලා ඊට පස්සේ තමයි සාමාන්‍ය අධිකාරිය හරහා ඒක බෝඩ් එකට වාර්තා කරන්නේ. එතකොට මේ බෝඩ් එකට වාර්තා කරද්දි ඒකට අදාළ කිසියම් මානව පත්‍රිකාවක් තියෙනවා නම් ඒ මානව පත්‍රිකාව පිළියෙල කිරීම අංශ ප්‍රධානී විදියට නිර්දේශ කිරීම ඒ කාරණා ඔක්කොම මානව සම්පත් කළමනාකරුගෙම වෙන්න ඕන. හැබැයි ඒක කාගේ හරහාද? කියන්නේ ප්‍රධාන විධායකයේ නිර්දේශ සහිතව ඕන බෝඩ් එකට යන්නේ. එතකොට ඒ වගේ ප්‍රශ්නයක් තියෙනවා නම් ඒක මානව සම්පත් කළමනාකරු පේපර් එකක් හදලා ඒ පේපර් එක නිර්දේශ අරගෙන ලේකම් හරහා අධිශි මණ්ඩලයට යා යුතුයි. කොහොමනත් ඒ කියන්නේ පත්වීම් බලධාරිය විදියට විනය සම්බන්ධයෙන් තීරණ ගන්නේ කවුද? මානව සම්පත් කළමනාකරු සභාපතිතුමා ඇතුළු අධිශි මණ්ඩලය මෙයා කරන්නේ ගෙනියන එක විතරයි. හරි. එහෙනම් ඊට පස්සේ අපි බලමු මානව සම්පත් කළමනාකරුගේ වගකීම මොකක්ද කියන එක. මානව සම්පත් කළමනාකරණය සඳහා වගකීම කියලා පොඩ්ඩක් ලියා ගන්න. මානව සම්පත් කළමනාකරුගේ වගකීම කියන තැන මානව සම්පත් කළමනාකරණය සම්බන්ධයෙන් වගකීම, මානව සම්පත් කළමනාකරණය සම්බන්ධයෙන් ආයතනයේ වගකීම, ආයතනයේ වගකීම, සෑම කළමනාකරුවෙකුගේ වගකීමකි. වගකීමකි එනම් තමාගේ විශේෂීකරණ කාර්යයේ විශේෂීකරණ ක්ෂේත්‍රයේ කාර්යභාරයට අමතරව සිය සේවකීන් පාලනය කිරීමේ කාර්යය
සෑම කළමනාකරුවෙක් වෙතම සෑම කළමනාකරුවෙක් වෙතම පැවරේ එම නිසා එම නිසා මානව සම්පත් කල්මනාකරණය සඳහා වූ වගකීම මානව සම්පත් කල්මනාකරණය සඳහා වූ වගකීම ද්විත්ව වගකීමක් වේ ද්විත්ව වගකීමක් වේ අපිට ඕනෑකමේ මානව සම්පත් කළමනාකරණයේ වගකීම චාටයකින් පෙන්වන්න පුළුවන් උඩින්ම ඔයාලා ලියන මානව සම්පත් කළමනාකරණය සඳහා වගකීම කියලා කොලේ මැදින් ඒක ලියලා තියෙනවනම් කොලේ මැදින් දෙපැත්තට ඒ මානව සම්පත් කළමනාකරණය සඳහා වගකීම කියන එක දෙකට බෙදලා ඒකෙන් ලෙෆ්ට් සයිඩ් එකටයි රයිට් සයිඩ් එකටයි ලයිස්තු දෙකක් ලියා ගන්න. ඒකෙදි පළවෙනියෙන්ම අර මානව සම්පත් කළමනාකරණය කියන එක වම් පැත්තට යන ඊතලෙන් ගිහිල්ලා වම් පැත්තේ තියෙන්න ඕන මානව සම්පත් කළමනාකරු කියලා. ඉතින් මානව සම්පත් කළමනාකරණයේ වගකීමක් වෙනවා මොකද්ද? මානව සම්පත් කළමනාකරුවෙක් සිටීම. ඊට පස්සේ අනිත් පැත්තේ රයිට් සයිඩ් එකේ ලියන්නේ ඒකම අනිකුත් අධීක්ෂණ අනිකුත් කළමනාකරුවන්. ඒ කියන්නේ මානව සම්පත් කළමනාකරු මේ අනිත් අය වෙනුවෙන් හිතලා දෙයක් ගේනවා. හැබැයි මොකද්ද? අනිත් කළමනාකරුවෝ තියෙනවා වගකීමක්. ඒකට දැන් බලන්නකෝ මානව සම්පත් කළමනාකරු කියන එක කොටස් දෙකකට බෙදන්න. දැන් කරලා තියෙන මානව සම්පත් කළමනාකරු කියන එක කොටස් දෙකකට බෙදුවා. ඒ වගේම අන් කළමනාකරුවන් මානව සම්පත් කළමනාකරුවන් නොවන සංවිධානීන කළමනාකරුවන් ඒගොල්ලොත් ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට බෙදෙනවද නැද්ද? කොටස් දෙකකට බෙදෙනවා. එතකොට අර උඩින්ම තියෙන HRM කියන්නේ මානව සම්පත් කළමනාකරණය සඳහා වගකීම කියලා ඒක කොටස් දෙකකට බෙදිලා අවිල්ල තියෙනවා. ඒකෙදි කිව්වා මොකද්ද? මානව සම්පත් කළමනාකරු එක පැත්තක අනිත් පැත්තේ අනිකුත් කළමනාකරු. ඔව්. එතකොට මානව සම්පත් කළමනාකරු එක පැත්තක අනිත් පැත්තේ අනිකුත් කළමනාකරුවන් කියන එක දැන් මානව සම්පත් කළමනාකරු ආපහු කොටස් දෙකකට බෙදෙනවා. ඒකේ පළවෙනි කොටස මානව සම්පත් කළමනාකරණ ප්‍රතිපත්ති. අනිත් එක මානව සම්පත් කළමනාකරු කියන කොටස් දෙකයි. එතන තියෙන්නේ HR ප්‍රතිපත්ති තියෙනවා. ඒ කියන්නේ මානව සම්පත් කළමනාකරණ ප්‍රතිපත්ති තියෙනවා. ඒ අර තියන්න ක්‍රියාපටිපාටි සටහන් ඒ වගේම සකස් කිරීම. ඒ පැත්තේ තියෙන HR ප්‍රතිපත්ති ඒ පැත්තේදී තියෙනවා ක්‍රියාපටිපාටි
සටහන් අය අය විසින් සටහන් අන් අය විසින් මනාලෙස ක්‍රියාමාර්ගක මනාලෙස ක්‍රියාමාර්ග ඒක කරන්නේද ආ ඒ මානව සම්පත් කළමනාකරු කියන එකේ අනිත් පැත්තටද ඔව් දෙකේම චාර් ප්‍රතිපatti තමයි කියන්නේ හැබැයි වම් පැති තියෙන කෙලි තියෙන ක්‍රියාපටි පාටි වැඩ සටහන් යනාදී සකස් කිරීම අනිත් පැත්තේ තියෙන්නේ ක්‍රියාපටි පාටි වැඩ සටහන් අන් අය විසින් මනාලෙස ක්‍රියාත්මක කරන්නේද යන සොයා බැලීම ක්‍රියාත්මක කරන්නේද යන සොයා බැලීම ඊට පස්සේ අන් කළමනාකරුවන් කොටස් දෙකයි ඒකෙදි තියෙන්නේ एक मानव संपत् कलमनाकरण प्रतिपत्ति एक क्रियापटिपाटी वेडसटहन सकाशक्रीम संदहा एचार कलमनाकरुट उपकारी भीम ක්‍රියාපටිපාටි වැඩසටහන් සකස් කිරීම සඳහා එච්.ආර්. කළමනාකරුට උපකාරී වීම ඊට පස්සේ ඒකේ දකුණු පැත්තේ තියෙන එච්.ආර්. ප්‍රතිපatti ක්‍රියාපටිපාටි වැඩසටහන් යනාදී ක්‍රියාත්මක කිරීම क्रियात्मक किरीम හැබැයි මම ඔයාලට රැකියා නිර්මාණය රැකියා විශ්ලේෂණය වගේ දේවල් ගැන පොඩි පොඩි සටහනක් දීගෙන ගියාද එක් දවසක් දුන්නද නැද්ද දුන්නා සර් රැකියා නිර්මාණය දුන්නද පොඩි පෙළ හතර පහ චුට බලන්න tagala නැත්තම් කියන්න මන් දෙන්න tagala එයාගෙන තියෙනවද නැහැ දුන්නා සර් ආ හරි ඒ කියන්නේ රැකියා විශ්ලේෂණය දීලා තියෙනවද ඔව් සර් රැකියා විස්තරය කියලා දීලා තියෙනවද එක රැකියා විස්තරය රැකියා පිරිවිතරය රැකියා විස්තරය දුන්නා දීලා තිබ්බා කියනවා සර් දීලා लिया රැකියා විස්තරය තමයි මේ ටික අයිති. තනතුරු නාමය රැකියා අංකය රැකියා ස්වභාවය අන තනතුරුට අයත් රාජකාරී සහ කටයුතු හා සේවා කොන්දේසි ආ ඒ ටික තමයි එතනට අයිති. පිරිවිතරේ මොනවද ලියාගෙන තියෙන්නේ? අධ්‍යාපන සුදුසුකම් වෘත්තීය සුදුසුකම් කලපුරුත් ශාරීරික යෝග්‍යතාවය मिनी बल सल सुनिया पड़ा कि आयतने का आरबुलू इटकोरे गैलरी सारे हरे हरे एना हरे एना हरे ऐतकोट हरे
ආකර්ෂණය ගැන ලියන්න ලියාගෙන තියෙනවද තෝරා ගැනීම ලියාගෙන තියෙනවද බඳවා ගැනීම අනුස්ථාපනය මේ හතර ලියාගෙන තියෙනවද කියලා ආකර්ෂණය ලියාගෙන තියෙනවනේ මට කියන එක නම් පැහැදිලි වෙන්නේ නැහැ වෙන කවුරු හරි කියන්න පුළුවන් ද ආකර්ෂණය කියන එක ලියාගෙන තියෙනවද කියලා හරි අපි ආකර්ෂණය කියන එක ලියාගන්නමු එහෙනම් දැන් අර මිනිස් බල සැලසුම ඒ කියන්නේ පිරිස් බල තක්සේරුවේ හැදුවට පස්සේ ඒ හැදුවට පස්සේ පළවෙනි වෙන කාරණාව තමයි ආකර්ෂණය ආකර්ෂණය කියන එකට අපි ලියාගනිමු අබැර්තු වී ඇති තනතුරක් තනතුරක් පුරවාලීම සඳහා යෝග්‍ය සුදුසුකම් සහිත අයදුම් කරුවන් පිරිසක් අයදුම් කරුවන් පිරිසක් ආයතනය වෙත අද්දවා ගැනීමේ කාර්ය ආකර්ෂණය වේ අයදුම් කරුවන් සපයාගත හැකි ප්‍රධාන මූලාශ්‍ර දෙකකි එක අභ්‍යන්තර මූලාශ්‍රය දෙක බාහිර මූලාශ්‍රය ඒ කියන්නේ අපි දැන් තනතුරු වලට අභ්‍යන්තරයෙන් ආයුධම් පත් කැඳවලා මේ බඳවා ගන්න එක තමයි අභ්‍යන්තර මූලාශ්‍රය. එහෙම නැත්නම් සමිතියේ සේවකයන් අතරින් නැතුව බාහිරින් කැඳවලා ගන්න එක තමයි බාහිර මූලාශ්‍රය කියලා කියන්නේ.
දැන් අභ්‍යන්තර මූලාශ්‍රයන්ගෙන් මේ සේවකින් බඳවා ගැනීම වාසිය වාසි ඒකත් අපි පොඩ්ඩක් ලියාගන්න දැන් එපා ඕනේ ඒක එපා අපි ලියාගන්න තෝරා ගැනීම කියලා මාත්‍රකාව තෝරා ගැනීම आकर्षणे करगानु लभु आयुधम करुवन अतरिन आकर्षणेय करगानु लभु आयुधम करुवन अतरिन अबैर्तुव पुरवालीम संदहा अबैर्तुव पुरवालीम संदहा वडात्म योग्य आयुधम करु वडात्म योग्य आयुधम करु हंदुनागेनीमे कार्य तोरागेनीम वे तोरागेनीम वे මේ සඳහා යොදාගත හැකි ක්‍රම මේ සඳහා යොදාගති යොදාගත හැකි ක්‍රම ගණනාවක් පවතී 1 ආයුධම් පත්‍ර පරීක්ෂාව ආයුධම් පත්‍ර පරීක්ෂාව 2 සම්මුඛ පරීක්ෂණ පැවැත්වීම සම්මුඛ පරීක්ෂණ පැවැත්වීම 3 විභාග පැවැත්වීම විභාග පැවැත්වීම ඊළඟ ලියන්න බඳවා ගැනීම කියලා බඳවා ගැනීම තෝරාගත් අයදුම් කරු තෝරාගත් අයදුම් කරු නීත්‍යානුකූලව නීත්‍යානුකූලව ආයතනයේ සමාජිකයෙකු බවට ආයතනයේ සමාජිකයෙකු බවට ආයතනයේ සමාජිකයෙකු බවට පත්කර ගැනීමේ ක්‍රියාවලිය බඳවා ගැනීම වේ බඳවා ගැනීම වේ මෙහිදී මෙහිදී සේවක සේවය දෙපාර්ශවයේ සේවක සේවය දෙපාර්ශවයේ අවශ්‍යතාවයන් අනුව අවශ්‍යතාවයන් අනුව අවශ්‍යතාවයන් අනුව රැකියා ගිවිසුමක් පිළියෙල කොට රැකියා ගිවිසුමක් පිළියෙල කොට එම ගිවිසුම පදනම් කර එම ගිවිසුම පදනම් කර පත්වීමේ ලිපියක් සකස් කළ යුතුය පත්වීමේ ලිපියක් සකස් කළ යුතුය දෙපාර්ශ්වය විසින් මෙහි අත්සන් තැබීමෙන්
මෙහි අත්සන් තැබීමෙන් බඳවා ගැනීම සම්පූර්ණ වේ. මෙවැනි පත්වීමේ ලිපියක පහත සඳහන් තොරතුරු ඇතුළත් වේ. සේවකයාගේ නම පත්වීමේ තනතුර පත්වීමේ දිනය වැටුප් සහ වෙනත් ප්‍රතිලාභ මූලික රැකියාකාරයන් සහ වගකීම රැකියා කොන්දේසි හරි ඒ ටික ලියාගත්තම දැන් හරි ඊළඟට අපි අනුස්ථාපනය කියලා ලියාගනිමු. අනුස්ථාපනය ලියා ගන්නව නේද? ඔව් සර් ලියා ගන්නවා. අනුස්ථාපනය යටතේ ලියා ගන්න. නවක සේවකයා සිය ආයතනයට ඒ සමාජිකයන්ට සහ රැකියාවට හුරු කරවීමේ ක්‍රියාවලිය මෙසේ හැඳින්වේ. මේ මගින් ඉතා ඉක්මනින් නව පරිසරයට හැඩගැසීමේ හැකියාව නව සේවකයාට හිමිවේ. ඊළඟ ලියා ගන්න කාර්යඵල ඇගීම එයාට ලියන්න. සේවකයා විසින් සිය රැකියාව කොතෙක් දුරට
सार्थक इतुकरण्य दे सार्थक इतुकरण्य दे अन्ना सार्थक इतुकरण्य दे अन्ना सोया बाला वार्ता किरीमें क्रियावलिया वार्ता किरीमें क्रियावलिया कार्य फल अगीम वे मना दें के टीएम कार्य फल अगीम के लिए क्या निम्न करते सेवा क्या विषय सी रखिया अब कुछ रख दूर तो सार्थक हो इट करने में देखिए ने का पहला बाल वार्ता करने का तमाई कार्य फल अगीम क्या ने ओक में तमाई आप क्या ने कार्य साधन अगीम किया ला थरी कार्य साधन में कार्यफल अगीमी प्रयोजन कार्यफल अगीमी प्रयोजन कार्यफल अगीम सिद्ध करके परिवास काले संबंध तीरण गणीम सदहा सेवक्यागे परिवास काले संबंध तीरण गणीम संदहा देख वेटु फार्दक संबंध तीरण गणीम संदहा वेटु फार्दक संबंध तीरण गणीम संदहा උසස්වීම සම්බන්ධ තීරණ ගැනීම සඳහා උසස්වීම සම්බන්ධ තීරණ ගැනීම සඳහා හතර පුහුණු වැඩසටහන් සකස් කිරීම සහ ඇගෙයීම සඳහා පුහුණු වැඩසටහන් සකස් කිරීම සහ ඇගෙයීම සඳහා ඊළඟ එක සේවක විනය සහ පාලනය සඳහා सेवक विनय सह पालने संदहा इलांगे का तोरा गेनी में क्रम्यान ही तोरा गेनी में क्रम्यान ही सार्थकत्वे मेनीम संदहा सार्थकत्वे मेनीम संदहा ईलंगे के सेवके आटे सिय कार्य फल पिलिबंद कार्यफल पिलिबंद प्रतिपोषण क्लबादीम संदहा प्रतिपोषण क्लबादीम संदहा
ඊළඟ එක මිනිස්පල වැඩසටහන් සකස් කිරීම සඳහා කම්පිරිස් වල ටැක්සීරුවේ අඩු වැඩි ස්වභාවයන් ගැන බලා ගන්නත් රැකියා නිර්මාණයේ විශ්ලේෂණයේ තියෙන යම් යම් අඩුපාඩුකම් වෙනස් වෙන්න ඕන තැන් ගැන අයිඩියා එකක් ගන්න තමයි ඔය දැන් කාර්යඵල ඇගීමේ ප්‍රයෝජන තමයි කිව්වේ අන්තිම එක මොකද්ද සර් කිව්වේ මිනිස්පල වැඩසටහන් සකස් කිරීම සඳහා දැන් මේ කාර්යඵල ඇගීමෙන් කිසියම් ආකාරයක සතුටුදායක නැති අය සඳහා මොනවාද කරන දේවල් කාර්යඵල ඇගීම් වලින් කිසියම් ආකාරයකට සතුටුදායක නැති අය සඳහා මොනවාද කරන්න පුළුවන් වෙන්නේ අපිට පුහුණු කරන්න ඕන අය පුහුණු කරන්න පුළුවන් ලියා ගන්න පුහුණුව හා සංවර්ධනය පුහුණුව හා සංවර්ධනය කොච්චර පුහුණු කරුවත් සංවර්ධනය වෙන්නේ නැති කට්ටියක් ඉන්නවනේ ඒකෙදි එකක් පුහුණු කරන ආකාරය වැදගත් වෙනවා පුහුණු කරන්නේ යොදා ගන්න මේ කියන්නේ දැන් පුහුණුව ලබා දෙන අය පුහුණුව ලබා දීමට යොදා ගන්නා ක්‍රමවේද බලපානවා ඒ විතරක් නෙමෙයි ඉතින් දැන් කොහොමඩත් අපිට ඒකෙදි මෙහෙම දෙයක් සිද්ධ වෙනවා දැන් පුහුණුවට සහභාගී වෙන කෙනා අනිවාර්යයෙන්ම ඒ සඳහා ඉහළ දායකත්වයක් ලබා නොදේවි කියන තැන ඉඳලා තමයි අපි පුහුණුව සැලසුම් කරන්න වෙන්නේ එතකොට දැන් මේ වගේ එකක් අපි ලොකු ප්ලෑනින් එකක් නැහැ කියනකෝ දැන් මේකේ අපි මේ දැන් මේක අපි කොහොම ඉගෙනුවත් ඔයගොල්ලෝ කොහොම හරි මේක ධාරණය කරගන්න ට්‍රයි කරනවද නැද්ද දැන් මම දැන් ඔයගොල්ලන් මතක ඇති මම ස්ටාර්ට් කරද්දී PowerPoint presentation ෂෙයා කරලා බොහොම ලස්සනට මේ මුල් අවස්ථාවේ කරා නමුත් මට දැන් ඕන උනේ දැන් ඒ ආකර්ෂණයට වඩා ඔගොල්ලොන්ට මේකේ ඔගොල්ලෝ දැන් පොඩ මේ දැන් විභාගයේ තියෙන දින ටික ඔගොල්ලෝ හැමෝම දන්නව නේද 13 15 ඔය අධ්‍යයන නිමාඩු ලියුමත් ඔගොල්ලොන්ට දීලාද තියෙන්නේ දුන්නේ නැද්ද නිම සර් දාලා තිබුණා අපිට එතකොට අධ්‍යයන නිමාඩු කියලා කොහොමද හම්බ වෙන්නේ එහෙම කිසි දෙයක් අපි දන්නේ නැහැ සර් ඔය ඉතින් ඒක අර ඒ ලියුම print එකක් අරගෙන ඔගොල්ලෝ දෙන්න ඕන කාලසටහනයි අධ්‍යයන නිමාඩු ලියුමයි දෙන්න ඕන ඔයාලගේ සමිති වලට දුන්නට පස්සේ ඔගොල්ලෝ ඉල්ලීමක් කරන්න මෙහෙම මම මේ දිනවල විභාගයේ ලියනවා ඒ විභාගයට අදාළ මේ විභාගයේ දින ටිකට අධ්‍යයන නිමාඩු ලබා දෙන්නත් මේ විභාගයට අදාළ නිමාඩු ලබා දෙන්නත් ඊට විභාගයේ පැවැත්වෙන ප්‍රථමයෙන් දින පහක් ඔගොල්ලන් පුළුවන් අධ්‍යයන නිමාඩු විදියට ගන්න. ඒ කියන්නේ විභාගයට සූදානම් වීම සඳහා. ඒ කියන්නේ සර් විභාගයට තියෙන දැන් 13 14 15 නේ. ඒකට කලින් අපිට නිමාඩු පහක් නිමාඩු ගන්න පුරුවන්ද? පුළුවන් පුළුවන්. නිමාඩු පහක් ගන්න පුළුවන්. ඒකෙකින් ඒත් අපි දැන් පුළුවන් කිව්වට දෙනවද නැද්ද කියන එක තීරණය කරන්නේ කවුද? අධ්‍යක්ෂක මම. ඔයාලගේ පත්වීම් බලධාරියා තමයි ඒක තීරණය කරන්නේ. මේක දෙනවද නැද්ද කියන එක. ඉතින් ඒගොල්ලෝ මට වරුව වරුව දෙන්නම් කිව්වා. ඔව් ඒක තමයි. එක එක ආයතනෙන් ආයතනයට දැන් මොකද ඔයාලගේ ඔයාලා බඳවාගත්තු දේවල් වලට හානියක් නොවෙන්නේ මේක දැන්. ඒ කියන්නේ දෙනවා කිව්වම මේක අනිවාර්ය අංගයක් නෙමෙයි. මොකද හේතුව දැන් ඔයාලට මේ දීලා තියෙන chance එකත් ලොකු chance එකක් නෙමෙයි. මෙහෙම මේ වගේ පාඨමාලාවක් කරලා ඔයාලට
ස්ථිර වෙන්න උඩ තනතුරකට එන්න උසස් වීම වලට යන්න එහෙම පොඩි පාත් එකක් හදා ගන්න ඔයගොල්ලෝ දීපු චාන්ස් එකත් ලොකු වටිනකමක් තියෙන නිසා අපි අරක බයිබෝස් පාට් එකෙන් ගන්න යන්න එපා. ඒ කියන්නේ ඒ නිසා පොඩ්ඩක් බොහොම කාරුණික ඉල්ලීමක් කරලා බලන්න මෙහෙම විභාගයේ මේ දින ටිකේ තියෙනවා කියලා. එතකොට එයාලා එහෙම මොකද දැන් ඔයගොල්ලෝ ඇත්තටම ඉතින් සේවකෙක් දවස් 5ක් 6ක් නැති වෙනවා කියලා කියන්නේ සමිතියට ලේසි නෑ. ඒ අංශයට පොඩ්ඩක් අමාරු කාරණාවක්. අපේ උසස් පෙළ ආයතන දුන්නේ වගේ සර් අපි දැක්ක විදියට දුන්නේ. අර විභාගයේ තියෙන දවස්වල නම් විභාගේ ලියන්න යන්න දුන්නා. ඒ අර සඳුදා දිනේ නිමාඩු තිබ්බා. එයාලා නිමාඩු දාලා ගියාද දන්නේත් නෑ. විස්තරයක් දන්නේ. ඒක හරි ඒක හරි. ඒක ඒක තමයි මම කිව්වේ මොකද එක එක ආයතන වලින් මේක දෙන විදියෙ වෙනස්කම් තියෙනවා. ඒක නිසා අපි ඒ ආයතන වල වැඩ කටයුතු වලටත් දෙන්න පුළුවන් උපරිම සහයෝගය දීගෙන ඕන මේක ගන්න. සමහර ආයතන වලින් ඒක අනුමත කරලා දෙනවා. සමහර ආයතන තියෙන වැඩ රාජකාරී අධික වීම නිසා ඒකලෝ එහෙම කරන්න තිය අවස්ථාවක් තියෙනවා. දැන් අපි කොතනද ලිව්වේ පුහුණුව ගැන? පුහුණුව සංවර්ධනය කියලා ලිව්වා මාතෘකාව. හරි. ඒකට ලියා ගන්න. පුහුණුව සහ සංවර්ධනය යනු පුහුණුව සහ සංවර්ධනය යනු සේවකයාගේ දැනුම කුසලතා සහ ආකල්ප වැඩි දියුණු කිරීම තුළින් ඔහුගේ හෝ ඇයගේ කාර්යඵල වර්ධනය කිරීම සඳහා දරනු ලබන විධිමත් උත්සාහයකි. ඒ අනුව සේවකයාගේ දැනුම කුසලතා සහ ආකල්පයන්හි ඌනතාවයක් නිසා පුහුණුව සහ සංවර්ධනය යනු සේවකයාගේ දැනුම කුසලතා සහ ආකල්ප වැඩි දියුණු කිරීම තුළින් ඔහුගේ හෝ ඇයගේ කාර්යඵල වර්ධනය කිරීම සඳහා දරනු ලබන විධිමත් උත්සාහයකි. ඒ අනුව සේවකයාගේ දැනුම කුසලතා සහ
සහ ආකල්පයන්හි ආකල්පයන්හි ඌනතාවයක් නිසා ඌනතාවයක් නිසා ඇතිවන ඇතිවන කාර්යඵල ඌනතාවයක් කාර්යඵල ඌනතාවයක් පුහුණු අවශ්‍යතාවයක් ලෙස පුහුණු අවශ්‍යතාවයක් ලෙස හඳුනා ගනි හඳුනා ගනි මේ සඳහා පහත සඳහන් සාධක පහත සඳහන් සාධක හේතු විය හැක හේතු විය හැක එක සේවකයන් උසස් කිරීම දෙක සේවකයන් මාරු කිරීම තුන නව සේවකයන් බඳවා ගැනීම නව සේවකයන් බඳවා ගැනීම හතර රැකියා තාක්ෂණය වෙනස් වීම රැකියා තාක්ෂණය වෙනස් වීම පහ වෙනත් ඕනෑම පරිසර සාධකයක වෙනස් වීම වෙනත් ඕනෑම පරිසර සාධකයක වෙනස් වීම ඔන්න දැන් පුහුණුව හා සංවර්ධනය ගැන තමයි ඔතන ලිව්වේ අපි ඔතන තව එකක් එකතු කරලා අපි අදට නතර කරමු එකක් හෝ දෙකක් පුහුණු වැඩසටහනකින් ආයතනයට අත්වන වාසි පුහුණු වැඩසටහනකින් ආයතනයට අත්වන වාසි මොනවාද පුහුණු වැඩසටහනක් කරාම ලැබෙන වාසි කියලා නිෂ්පාදන ප්‍රමාණය වැඩිවීම නිෂ්පාදනයේ ගුණත්වය වැඩිවීම නිෂ්පාදනයේ ගුණත්වය වැඩිවීම අපතේ යාම් අඩුවීම අපතේ යාම් අඩුවීම අලාභ හානි සහ හදිසි අනතුරු අඩුවීම අලාභහානි සහ හදිසි අනතුරු අඩුවීම සුපරීක්ෂණ වියදම් අඩුවීම සුපරීක්ෂණ වියදම් අඩුවීම සේවක අභිප්‍රේරණයේ ඉහළ යාම සේවක අභිප්‍රේරණයේ ඉහළ යාම සේවක නොපැමිණීම අඩුවීම
सेवक नपमिनीम अडुवीम सेवक पीरिवेटुम पहत वेटीम श्रम फलदायकत्वे सह आयतनिक फलदायकत्वे इहलयाम හරි ඔන්නම තමයි පුහුණු වැඩසටහන නිසා ආයතනයකට ලැබෙන වාසි දැන් ලියන්න පුහුණු වැඩසටහනකින් සේවකයාට අත්වන වාසි පුහුණු වැඩසටහනකින් සේවකයාට අත්වන වාසි प्रतिलाभ लाभ गेनीमट हेकिवीम उसस्वीम लाभ गेनीमट हेकिवीम උසස්වීම් ලබා ගැනීමට හැකිවීම ඊළඟ එක අන් අයගේ පිළිගැනීමට සහ පැසසුමට ලක්වීම අන් අයගේ පිළිගැනීමට සහ පැසසුමට ලක්වීම ඊළඟට ස්වයං සංවර්ධනය ඊළඟට රැකියා තෘප්තිය රැකියා තෘප්තිය ඊළඟට ලියා ගන්න මේකෙන් අපි අවසන් කරමු පුහුණු ක්‍රම සේවකයන් පුහුණු කිරීම සඳහා යොදාගත හැකි යොදාගත හැකි ප්‍රධාන ප්‍රධාන පුහුණු ක්‍රම දෙකකි එක රැකියාව මත පුහුණුව රැකියාව මත පුහුණුව දෙක රැකියා පරිබාහිර පුහුණුව රැකියා පරිබාහිර පුහුණුව වෙනම පහලේ පහලින් ලියන්න ස
सेवकिया हट सत्य रेकियाव इटुकिरीमट लबादी सत्य रेकियाव इटुकिरीमट लबादी ए संदहा अवश्यकरण देनुम कुशलता सहा आकल्प देनुम कुशलता सहा आकल्प आकल्प वर्धनेय करवीम रेकिया मत पुहनुवाय रेकिया मत पुहनुवाय मे संदहा योदागत है कि शिल्पक्रम पहत पारिदिवे सहकार तानतुरु रेकियाव कुडा कोटस वलट कडा विशेषित राजकारी पेवरीम विशेषित राजकारी पेवरीम रेकिया भ्रमणीय ඊළඟට ලියන්න රැකියා පරිබාහිර පුහුණුව යනු සේවකයා සත්‍ය රැකියා පරිසරයෙන් ඉවත් කොට අවශ්‍ය කරන දැනුම කුසලතා හා ආකල්ප අවශ්‍ය කරන දැනුම කුසලතා හා ආකල්ප වැඩි දියුණු කර ගැනීම සඳහා අවශ්‍ය අවස්ථා සලසා දීමයි අවශ්‍ය අවස්ථා සලසා දීමයි මේ සඳහා යොදාගත හැකි ක්‍රම පහත පරිදි වේ පහලින් ලියන්න දේශන හා සම්මන්ත්‍රණ සිද්ධි අධ්‍යයන වීඩියෝ චිත්‍රපට නිර්දේශිත කියවීම් ආකෘතික පුහුණුව දුරස්ථ පාඨමාලා වෘත්තීය පුහුණු පාඨමාලා ඊට පස්සේ විද්‍යුත් ඉගෙනුම් ක්‍රම අපි ඔය ටිකෙන් අතර කරමු දැන් ඕගොල්ලන්ට ඔන්න තව හොඳ
පරිසරයකට ආවා දැන් මම මහ ගොඩක් නෝට් ලියා ගන්න දීලා නැහැ මේ ලියා ගන්න දුන්නු ඒවා එකක්වත් අතරින් නැතුව පොඩ්ඩක් ඔයාලා බලන්න එතකොට ඔයාලට මේ පොඩි වටපිටාවක් අපිට වැඩේ ටික කරගන්න පුළුවන් තව මම සූදානම් කරගත්තු ප්‍රශ්න ටික අද දවසේ සාකච්ඡා කරනවා ඒක ක්ලාස් එක අතටම අපි පටන් ගන්නවා හරි සර් සර් දැන් කලමනාකරණේ හැඳින්වීම කරද්දී අපි ලියනවනේ සර් සංවිධානයක ආයතනයක ව්‍යාපාරයක එතකොට අපි ඔයාව ඇහෙන්නේ නැතුව ගියා අප ප්‍රශ්න මට සම්පූර්ණයෙන්ම පැහැදිලි නෑ ගෲප් එකට දාන්න අපි හෙට ඒක සාකච්ඡා කරමු හරි හරි එමනම් හැමෝටම good night good night thank you sir